බෝ වෙලා ියට නාලකවට බොහම ගෞරුවෙන් සාතරෙන් ොබූ පිගන්න. ඉතාමත්ම සුවිශේෂී වෙනස් තැනකට අද ඇවිල්ලෙන්නේ. හැබැයි වෙනස් තනකට කිව්වේ. අද මේේ කතාබහ ගේන තන වෙනස්. කතා බහ කරන කලා වෙනස් කෙනෙක් නොවයි. ඔබට අපිට හරිම හෝරුපුරදු ලෙං ගතු කෙනෙක් ඒ එකන කෞුද කියලා සඳහන් කරනවනම් මේම අද කතා කරන්නේ සංස්කෘති පරිසර සුරකුම් සංගිධන ජාතික සංගදායක එවගේම. ගම්පා පුාණශුවී දැඩිමුුන්ඩට හාදේවාලයේ අපිවිඩහ් සාමීයින් සාම වනින් අය අද අමුතුම තැනක් වෙනම තනක් තැන මේ ඉජහනක් වගේ හදරතියෙන් වැදරතියෙන පුන් කරස්තියනවා ති මොකදදම තැන අප හිතනින් කරාව පටන්ගමු මේ තැන තමයි සාමාන්‍යයෙන් රාජ්‍ය සරංගනී යන්ත්‍රය යම් කිසි වටිනාතම යන්ත්‍රයක් ජීවම් කරදී. අලු යහනක් නිර්මාණය කරල තමයි ජීවම් කරන්න ඕනේ තමන්ට ඕනෑම විශාලත්වයකින් දේවාලයක් තියන්න පුලුවන් ඒත් රාජස්තරංගනීය ඒ දේවාලයේ පිටට වෙනම ස්ථානයක අලුතෙන් යහනක් ඉදි කරලා තමයි ජීවම් කිරීම ආරම්භ කිරීම කරන්නන. ඒ ස්ථානය තමයි ඇදම මෙතන කෙන අලුතම යහනක් කවතින ්‍රාජ සනන්ගනී යන්ත්‍රයක් ජීවම් කරන්න ඕ. තැන් එතුපුට ඇයි මේ රාජ සරගන න්ත්‍රේ මේ විදියට තමන්ගේ මේ දේවාල බොහොම දේවම්ඩලය අභියස්ස නැතුව ේවල් බහමින් පිටට වෙනම තැනක අලුතෙන්ම යහනක් කදලා ඒ යහනේ ඇයි මේක ජීවම් කරන්න හේතුවම් කොඳ රාජ තරංගනී යන්ත්‍රයක් ජීවම් කරදදි අපි පාවිච්චි කරපු කිසිවක් ඒ අහනට භාවිතයටගන්න හැ ොකොද හේතුවඒ යන්ත්‍රයට සහ ඒ දාන තෙල්වරගවලට ලොකු වියදමක් යන දෙයක්. ඉතින් ඒදේ කරන්න පුරාණය ඉදම් පොත්පත්වල ලියවෙලා තියෙන පුස් කොළ පොත්වොල මේ අලු තියනක් හදලා අලු තියහනක තමයි මේක පලවෙනි ජීපම් වැර කටි උතුටික වෙන්න ඕන කියලා අන නමත් තිෙන්නේ රාජතරගනින් රාජ කියන තැනම තේජසවී භාවයක් තියෙන කෙනෙ ඕනෑම රාජයක් මේ අන්තරයෙන් තරණය කරන්න පුළුව. පුළුවන්කම තියෙනවා එතුම කාතදක ජීවම් කරෙන්නේ. මේක විදේශගත දරුවන්ටත් ලාකී වි්‍යාරට යු කර ඕන දරු කෙනෙක්. ජීවම් කරගන්න පුලුවො නොටිගේම් ඒවිදිට එතකොට මේ දැන් රාජතනගී යන්ත්‍රයේ ජීවම් කරද්ද. තැන් මේ සාමාන්‍යයෙන් මේ වගේ යහනත මේ වගේ ඇද්දල පුන් කල ට පසත් මගතන්නේ පොල් මලකෝකුවක් මලක් දැන් මේ වගේ දෙවල් අරගෙන සජීවීව පුන් කල් සකින් නිර්මාය කර තිනවා සාමාන්‍යයෙන් වෙනත් යනක් පිල්මාණය කරදත් මේ වගේ සජීවීව ඇදදල එම තියෙනවද කොමද. රාජතරංගෙන යන්ත්‍රයට පමණයි, ඒ විදිී රජ කෙනෙකුට දක්වන්න ඕන ගරුහුුවන් දක්වන්න ඕනේ. ඒ යන්තරේ යහන තින්ඩිස්සල්ලේ යහන නිර්මාණය කරන තැන අටමගල ිම අදන්න ඕන අමගල ඇඳ තමයි. හත්තරි න්තකරමය මුල් කරල රජ තරංගනය ජීවම් කිරීමම් පටන්ගන්න දැන් තුළු කවද මේ මේ මන්ත්‍රර ජීවම් රීම සිද්ධවෙ යන්තරය මේක ලබන මාසේ පහලව තමයි ජීවම් කිරීම ආරම්භ කරන්නේ ඒ පහලවම පස්ේ දිගට ජීවම් කිරීම කරග අනම දිගට අමත පර දන් සද ර න්ත්‍ර ක ඒ ඒ සඳහා සූදනම තමයි දැේ ඒ ඒ සඳහා කියන්න අප ඒ සඳහා තෙල් වක්කර ගතයුතුයි ඒම අපි නම කියන්න බැරි තෙල්වර්ග දෙකක් තියෙනවා අපිට ලබුණු තෙල් වර්ග දෙකක් ඒ ඒ සියල්ලක් එක තැනකට ගෙනල්ලා ඒ සියල්ලක්ම අපිට ඕන බාස්කර සාධකවලින් පුරෝගන්න ඕේ ඒජවෝම පටන් ගැනීමට මුලින්ම එතකොට මේ තෙල්ලිහිඳීමේ දත් උඩුට උඩුුවියන් බැඳලා පයිට පාවඩ දාල තමයි ඒ තෙල් හැම දෙයක්මසිින්දල තමයි පිරිසිදුව ගන්න ඕන. මේ කාල සීමාව තුලදී ඒ කරන ඇදුරවත් මස්මාංසවලින් තොරව ලිුලින් තොර න්නනඒ යන්තරයේ වැඩකටයුත්තු සරෝපකාරම සාර්ථක කරගන්න ඕන්න එකන පේවෙලා නොන මේ කාරසි මවටම දැන් ක්ෂ හතෝන අපිට මේ ඔබට විශෂ කරමක් කියෙන දැන් මේ තනට එනකොටත් අපටගැන වගටම දැනනා හරිපූරු ප්‍රසන්න වූ සුගන් දෙයක් ඒ සුගන්දය තරාගෙන තමයි අපි මෙතන්තාවේ ඒ එනකොට ඕම පූරුවට පිරිස්සිදුවට පිරිවවෙට මේ තන හද තියවා. එහෙම තැනක තමයි පරාජතරංගෙන යන්ත්‍රය ඔබබෙනුවෙන් ජීවම් කරන්නේ ඉති මහිත යන්ත්‍ර තිහක්ද තිසට යන්ත්‍ර සිසටත්තමයි ජීවම් වීමවෙන්න පලවෙනි අදේරේද. යන්ත්‍ර තිස්සටක් ජීවම් වීම සිද්ධව වනවා පලවෙනි දේනේදී. ඔබට පුළුවන් තතිරේ සඳහන්න අපේ දුරකතනන් කියයට කතා කරලා අපේ විඩාජසාමී සබන්ධ කරන යන්ත්‍රය කබටරග ඔබේ නමට ජීවම් කරගන්න. ට වෙංකරවා ගන්න පුළුවන් කමතියනවා දෙන් මේ ්‍රරාජ් සරංගණී ජන්ත්‍රර එහැරුණු කොට සන්තුම ත මොන වගේ යන්තතුරඇන්ටම මෙතන ජීවම් කරෙන්නේ මේකම අපි ජීවම් කරන ඔ අපේ මහත්තු මහා මතාන්ගේ ශවරී අන්ත්‍රය හ මේකත් සාමාන්‍යෙන් දියුණුවට හොඳ අන්තරයක් මේක මහා මාතාංගේ ශවරරි මේ අන්ත්‍රයක් ජීවම් වෙනවාම මේ රාජතරංගනි ඒ කියන්නේ මේ දව සමාගම කොට්ාස තිෙනවා මිත්‍යා දුෂ්ටිකහ සමයා දුෂ්ටි කියලා තව ඒ සමයා ෘෂ්ටික දව සමාගම් ඇතුළි ජීවම් කරන්න පුළුවන් සියලොමයන්තර මේ අනෙදි දැන්ක්සාමානෙන් අපිටත් අවරුද්ධකට අශ්‍ය වන යන්ත්‍ර තියෙනවානේ ජීවම් කරගන්නඩ අපහසු දේවල් මේ යහනට දාලා ජීවම් කරගැනීම සිදු කරනු ඒ තරමට මෙහි යන පිරිසුදුගමින් ඉහළම් අටතමක තියෙන තියන්නේ දෙවට ඒවයිඒ අතමා දැන් මේ යන්ත්‍රයත් තෝ හ මේමගේ යන්ත්‍ර ජීවම් කරගත්තහර පසේෙද සාමතුමා දැන් කෙනෙක් මේ කරකත්තා කියලා කියමුකු ඒ තුම් නම යන්ත්‍රය පැරැඳගෙන හෝ ළංඟතියාගෙනමක ප්‍රයෝචන ලාගන්න කොහොමද කෙනෙකු මේ සියලු න්ත්‍ර මුල්රල තියන සුරය මදල ර එතකට සූරය මන්්ලේ හහා මුල්කරාට පස්සේ මේ අභිසං විධාන යන්ත්‍රයේ රතන යන්ත්‍රය කියන දේවල් මේ මුහදු හතයෙන් හට බලකැවත්මක් නැහ එතකටත් අපි මේ දේවල ස්ථානයේ සියලුම යන්ත්‍ර ජීම් කරන්න සූය මන්ඩලය හරහා ගිනි පිේසු මාලාවෙේ ඒකෙන් ජීවම් කරදි ලංකාවේ හෝවේ ලෝක ඕනෑම ට ඉන්න කෙනෙට මේ අන්තරේ වැඩකට යුතු ගැනීමට හැකිය පවතිනවා. අපි මේ අන්තරේ යව නමාර්ගෙන් නිගල්ලන්ගේ අතරත්කරට පස්සේගොල්ල උදේට සූරය නමස්කාරය අනිවාරයෙන්ම කරන්න ඕේ. ඒ සූරය නස්කාරය කරට පස්ේ ම මේන්තරේ තමන් කියීනදය හත්වට පත්වවෙන්න. ඊට පස්සේ න දියුණුව නැවත්වගන්න බැහැ දිගට මේ සරෝපකාරයම සාර්ථකය නාර්ථක වවා. මේ ආල් ප්‍රස උත්තර දිය යුතු නැහැ නමුත්ම මේ කොබෙන්ගහන්නම්. ඔබ සූරය වංශේද. සූරය වංශයනේ ම සූරය නමස්කාරය කරන එක මට පියනන් තමයි නිතරම කියන්නේ. ඒක පොඩිකාලින් දම මම කරන පුරුද්දක්. ඒකින් කිසිම දිනක වැරදීමක් වෙලා නැහැ දවස්සේ කද සූර්යාගේ ආලෝකය? ලෝකයට සහ ලෝකයාට අවශ්‍යයි පැපැත්මූ දෙසා. තින් ලෝකයට සහ ලෝකයාට අවශ්‍ය අත්‍යවශ්‍ය වෙන පැවැත්ම තහුරු කරන්න සූර්යා ලෝකය තමන්ගේ ජන්ත්‍රමාන්ත්‍ර බලයින් ජීවම් කරවලා සත් සමුදුරෙන් එපිට ඉන්න ඔබට පිහිටක් පිලිසරනක් වන්න පුලන් වෙන ආකාරයට තමයි හැඩගස්සලතියනෙන. ඉතිං ඔබට පිහිටක් පිළිසරණක් වෙන ගම් පාපපුරාණශවී දැඩිමුන්ඩ මහා දේවාලේ. අදල්සේදී මේ කතා බසිද්ධ කරන්න ්‍රාල්තරගනනි ජන්ත්‍රී ජීවම් කරන්නට සූදනම් කළ තියෙන ජාහන අභිමෝසිට ඒ හැරුකට වසාාමතම අපි කතකරින්ීම තව මොනමෝනෝ වගේ ජන්ත්‍ර ලොබ නිර්මාණය කරනවාද ජනතාවගේ සූ සිද්ිියඋෙේ. ගොඩක් කට්ටේට යි සුර මණ්ලේයන්ත්‍ර ෙමවශ්‍යය කියලා නිර්මාණය කර ගන්නවා ඒක්කම එකින් එක්කෙනගේ ග්‍රහචාරමට්ම අනුව වෙනස්වෙනවා. එතො ගොඩක්ම මෑත කාලේ යන්නේ ග්‍රහචාරයට අදාල යන්තයට වැඩී ස්ත්‍රීපුර්ෂ වශීයන්ත්‍රයේ අපේ මේ දේවාලෙන් අපි විසින්ම නිර්මාණයකරපු ස්ත්‍රිපුර්ෂ වශීයන්ත්‍රයක් තියෙනවා ලංකාවි තියනවා ස්ත්‍රිපපුර්ෂවර්ශෂයන්ත්‍රය පැණයන්ත්‍රයක් ඒ අන්ත්‍රය බ පැවැත්ක් නැහ මොකදඒේ මත්‍රේ කවරුත්ම ද හැ. ඒ න්ත්‍රයේ දන්න ඇති නිසා යම්කිසි පුද්ගොලයෝ හතර දෙනෙ අපි පුද්ගොලය හතර දෙනෙ මේ ශාස්ත්‍රයකන එකතු වෙලා යම්කිසි යන්ත්‍රයක් ඇඳලා මගේ පියාණන් සමගේ දැනට වසර ඇතිස්සාටකට ඉහතදී. ඒ අන්තරේ තමයි ප ැට වැටියවුතුලට ගන්න ත්‍රිපුර්ෂෂි වැඩවලට එකට දාන්නඕනු වෙනම තෙල්වාර්ගයක් තියනවා. ඒ තෙල්වාරගත් අපි මේ අනෙම තියර තමයි ජීවම් කිරීම කර ගනිද මේ මේ දයෙන්නේ ද. රාජ්‍ය රංග ීර ගන්න තෙල්වර්ගේ මේ තෙල්වර්ගේ පාට හතක් පේනො. මේක ඕනම එක්ෙනෙකුට බලන්න පුලුවන් පාට හතක් තියෙන ඕෝකි අපිට මෙ මේ ලයිට කමන ලයිටගමගමන්නේ රෝස පට තියනොන් රත්තරම් පාට තියන වුන් ෙහෙල් දල්ල පාට තියනවා තිවා කොළ පාට තියනවා තැබිලි පාට තියෙන්නවන් වරණ කිහිපේක සංකලනයක් න්න ඕ. ඒ මේ තෙල්වර් මිකපේ එකට මේ මුසුවිමක් වෙන්නන්නත් නෑ නැ මුසුුවවීමක් න්න හැ මේක කලවන් කිරීමේදී ඒ කලවන් අපි යන්තරයකට දානකොටත් අපි අර නිතරම කියන්නේ ම බෙත්ව ෙල්තත්ටව බෙත්තත්ව ෙල්තත්ව දාන්නන න්ත්‍රරයට කියලා ඒ යන්තරේ පැවැත්ම තියෙන්නේ අපි මේ යන්තරේක තීරවා ඉරි කැපෙන් ඇතුව අඳින්ඩි කියන මේ යන්තරයේ ඉරරිවල මන් කරන්න ඕනේ මේ තෙල්වර්ග මේ ගමන් කරදි තමයි මේ තෙල්වර්ග යතයේ ඉරිවල මේ යන්තරයේ දාගන්න කෙනට සුබසිද්ධයක් උදාපත්වෙන්නේ. ඒකයි මේකට ඒවාගේ අවෂ්‍යද වර්ගයි තෙල්වර්ග ඉදාපොම ද ඔගොලට බෝතලයම පෙහෙනවා තෙල්වර්ග කලවන් විමක් වෙලා නැ. ඒවගේ යන්තරයේ අවශ්‍යක කොට්ටස ඉගැන මේ යතයේ බෙදල දනු අපි හතරකට මේ පල්ලහා තීරුව දෙවනි දීරුව තුංගෙනියක මේ උඩම එක. එතකට මේ හතරට ෙල්තටුව ෙතටවුව තෙල්තටවුව බෙත්තටත්ව ට එතකො මේ තටුවේ හැමදාටම පවතින්නේ පල්ි හට දාන තෙල පමණ උඩේක පල්ල හටීමක් එන්නේ නැහැ ඒ එන්න මැතිවෙන මයි එතන්ට තෙල්ටුවත් දලා අවසානෙන් ඉට පස් වර්ගෙන් යන්තරය සීල් කරන. එතකොට තමයි ඒ යන්තරය සදාකාලිකම හොඳ පැවැත්මක් ති කියලා ඒ එකෙන දියුණ දපත් කරන්න දැන් ඒ විදි හට මේ කසිම දවසක මේ අපි දැක්කමයි තෙල්වර්ගයන්ක හක් එකට තියෙනවා එකට මේ සම්මශ නොවී එහම තියෙන අවස්ථාවක තැන් ඒවගේ මේ යන්තර කර කතරවස් සාමන් මේ යන්ත්‍රක කනමට අවසර යන්ත්‍ර අයරක තැන් අප යාර කින් හොත විදි ඔොට පිනුම යන්ත්‍රවද මේ රේකා එකට එකක් කැපිලා එහෙම නැහැ.ැනෙ එකට එකක් යාවෙලත් නැහැ කෙටෙක් කැපිලත් නෑ. හාදවීමකින් තොරව යපූරට පිරතිව සහම අකරු ඕන ප කියවන්න පුළුවන් වෙන විදිරි තමයි මේකු පිරතිින්ති ඒවලින් දැන් මෙටතුමා බොහොම අවංකව කිසිම සැඟබීමින් තොර හරි අපූරුවට සිද්ධ වෙන කරුණු කාරනත් කියර දෙවා. තින් ඒ කරුණු කන කියර දෙෙනක අප මේ ්‍රහචාරයගේෙමක් කතා කලාන්නේේ ද්‍රහචර්තක කතාකතික් දැන් ඉදිරියේද කොම ද ග්‍රහචාරයන්ට වෙනස්වීම වෙන සන්තුම ඉදයේේද ගත්තවත් අප මහත්තයෝ ඉදිරියේද වසර අන්තිම ග්‍රචාරයවා දෙෙසම්බර් දස්සේ ඒ දෙෙසම්බර් දසේ ඉඩම්. දෙ සැම්බර් විසි හත වෙනකම් ග්‍රහචාරමට්ටම සියලුම ලක්නවලට සුභකාරි ලක්නත්තිනවා සුබකා ලක්නතියෙනවා ඒ සුභකාරි ලක්නවට ගත්තුත් ගොඩක් තුලා ලක්නය සිහලක්නේ ේෂ ලක්නය කියනකට්ට ඉතාමත් හොඳයි කන්නෑ ලක්නේ කියන කට්ටේ සැම්බර් විසි පහෙන් පස ගොඩක් පරිසං වෙන්න ඕන තමන් කරන කියන වැඩටයුතු දෙපාරක් හිතල තමයි කරන්න ඕනේ. මුොක වසර අවසාන ග්‍රහමාරුව වීමත් එක්ම අලුත්වසර ආරම්භවීම වෙනෝ ඒ ආරම්භවීමදී. ගොඩක් සුබදායි සියලුම ලක්නෝල්ට ගොඩක් හොඳ මට්ටමකට පත්වන. විම වසය අසන් ග්‍රහමරු සුද දෙවන්න න. ඔබ විට සම සම්බන්ධ කරගන්නවානන් තරේ සඳහනේ දුරකතරන්කේ මතුමක් ලබදන්න පුළ එම ගේම වත්ස පස්සේත් විරට ාමතතු මව සම්න්ධ කරන පොළමගතු විදස්කත් වෙල යින්නවාවන ඔබ ඒ විදිහ ඔට ඒ පහසම සල් සද න. එකට විටත් වාමිතුම ය දෙන් කකු මතර අදත් ප යන්තර. ඒෙක් දක ග ලන් ම න පොටක් ි කරු න්ත්‍ර ොලවාද මොනවරද මේ පාච්චි කරන කාටද මේක පාවිච්චි කරන පුළුවන්න්නේ කියන කරනාවන් ගැන මෙතිී නැේ මහත්වෝ ස්කන්ද කුමාරය යන්ත්‍රේ එතවට ස්කන්ද කපුමාරය න්තය කියන කතරගමද වියග මුල් කරගන හදපුවා යන්ත්‍රය ඇතවර මේ කතරගමද විහාත් තේවානයම්ම මුල්ල එද මේ යන්ත්‍රය තමයි තමන්ගේ සලකා හැටියට මුල් කරගතේ ඒ සලකන තමයි අනාගතේ යන්ත්‍රයක් බවට පත්තුළත්ේ. තට මේ න්ත්‍රේ සානයෙන් බැලුවොත් ඕනමයක් බුද්ධ්‍යන්ත්‍රයක් වගේ හා සමාන මේ අන්තරයෙන් තේරුම්ගන්න අ බුදු දහම රැකගන්න දෙවිකෙනනෙක් තමයි කතරගමද හාමුදුරු කියන්නේ. එතකොට මේ ස්කන්ද කුමාරය අන්ත්‍රයත් ගොඩක් දියුණු තීරන කට්ටියට ලබාගන්නවා ව්‍යාපාරය කරන ස්ථානවල සාමාන්‍යයෙන් මුදල් ගණ දුුණුගන ලාච්වට වගේ දාන්න. එතවට මේ අන්තරයත් අපි තෙල් දාල කළු මැදල තමයි දෙන්නේ. එතකොට මේ අන්තේ විදිම ගදධදි මේ තියෙන ලෝ බලගතුම ම ඉස්ලකි වගේ ස්ත්‍රී පුර්ෂ් වශයන්ත්‍රයේ මේ ස්ත්‍රීපුර්ෂ වශීයන්ත්‍රයේ මේ අදකාලෙ කොහෙමත් දකින්නට බැරි අන්ත්‍රයක් මේක මේ පැහැදිලිව තියෙනවා ඒක මන්තරේ තමයි මේ ලියවෙලා තියන ඔවන් වු ප්‍රීන්රී කියලා එතකොන මේ ස්ත්‍රී පුර්ෂ වශීයන්තයයේ මේ අපිට ඕනුම කෙනෙකුට බලගන්න පුළුවන් මේක පැත්තක කාන්තාරූපයකුත් එක පැත්තක පිරිමිඩුව පුය තියෙනවා මේක ස්ත්‍රී පුරෂ වශීය ඒ කියන්න කාන්තාවක් සහ පුරර්ෂයක වගේ ඇත පිරිමික්ලම මේකුගේ අතර සම්බන්ධාවක බින් වැි්ච ඕනෑ ලක ඕනෑම ැක න්ඩපුලුව න්ත්‍රව මේක මේක ම තියනවා දෙපැත්ේ කාන්තා රූප දෙක ඇඳපු යන්තරත්. කාන්තා කාන්තා වශීය එතකොට මේක මතිනවා පිරි රූප දෙකම ඇදූ යන්ත්‍රෙ ඒකට කියන්නේ පිරිම් පිරිම් වශය කියලා ඒ සියලුම දේවල්ලට බලගතුම වශීන්ත්‍රේ තමයි මේ අන්තර එතකොට පිට මේ මැද දාන නමයි මේ දෙපැත්ත රූප දෙකයි විතරයි වෙනස් වෙන්න ඒ වැඩේ අනුව. ර මේක තමයි ලගතුම ස්ත්‍රී පුෂයන්ත මේක ජීවම් කිරීමට අවම දවස්හතක කාලසීමාව යනවා. දැන් පුංචි ප්‍රශ්ක වීිගරුමක්රන පි ො ස්්‍රේ පුර්ෂෝ පුරර්ෂ ෝ ්‍රේ ්‍ර ෝ වශචිපුර මක්කරනවා කියල ම යන්තරය හදනවා. යන්තරය හදල මේක කොයි තරන් කාලයක් ඒ කියන පැළඳගෙන ඉන්නනුද. මේක පැලන්දීමගේ මහත් ව දව තුනක් පලළන්ද ගත් ඇද සමග සරයට මොකද අප ඒකනගේ නමට ලක්නට තමයි මුල්ල වශය. මේ විශ්වා ආගුරයට මුල් කල තමයි දෙන්නේ වශය හද. එකට මේ පැල අතරස ගොඩක්ටේ රැකයා කර ස්ථාවලින්වන එකොල්ල කියනවා අපහසුතාවක් තිනවාක පලඳ ගන්න ඉන්න මේ ොකද කරන්න ම එතකන කියනවා ෙදර තියවන කිරිහ කිරිහ ගහේ බැඳල තියන්න නත තම බුදු පහ තිය ැති ොන එතන තියන්න විදශක දරුවටන කිනවා තමන්ගේ ප්‍රස්සේ හරි දාලා මේක තියාගන්න තමන්ට ඒට මගේ දස ැකගන්න ඕන මකි සගේ දාලාතය ගන්නග මේයන්තරයේ නැතිවුණනත් අර කරනල්ලද බන්ධනයේ විදිරම තියනවා ඒක කඩන්න බැහ. යන්තරයේ දන් ගොඩක්ටි හිතයි මේ අන්තරේ නැතිවනොත් ප්මතරයි මේන්තරයයක් කක්මහතර කියලා ගන්න ගන්න එහමව්‍යතාවයක් වෙන්න මේ යන්තරයේ බලය අපි හැමදාටම තියන පවතින විදිරතමයි හද ඒකන කිසිමදවස්සක මේ අන්තරේ බලය බිඳල ට පස ගොරුම වශීගුරුකම හරහා හද වෙන දෙන්නෙක්. ීම සිද්ධවෙ නෑ මේ ිලි කැපන බිහෙදදානවා දැන් ගොඩක් කට්ටිය අර විීඩුව එකෙන් අහනෝම ඉස්සල්ලගේ ීඩුව එකෙන් මේ අන්තර හද්දි කිලිකැපෙන කිය අපි මෙහෙම රටවල්ෝල ඉන්නේ අපිට මස්මාන්ස කැවෙනවා කියන ඇති ම කිව්වා මේ හමන්තයකට කිලි කපන බෙද්දාල තමයි හදන් මේ කලිැපන බෙහිෙදදමට පස වෙන්නේ කිසිමකිල්ලකට මේ යන්තරය හසූවාට ඒ අන්තරය බලතාව අඩුවීමක් වෙන්න ියායයක් කරමානන්ුසේ කහෝ රජ සරංගන දාගත්තර පසේ යම්කි වැඩට යද එක ගලව ග කියා ප්‍රශ්නය නැදක තකොට මට තේරුන්ගේයා වැඩට ද ගලව ගා ප්‍රශ්ය නද කියලා හන්න ොකද කියෙල. එතකොට ඒ වැඩට ඇද මේ ග ියත්තපේ මත්තු ප්‍රශ්නයන් හැ.ඒඇේ යම් කිසි කාතාවක් සම ගැසුරු කරන්න මේ දාගන කියාර ප්‍රශ්නයයක් නැදකි එක ඒ සෑම දේකටම මේ ප්‍රශ්නයක් වෙන්න හැ මේක කිිලිකැපෙන බෙහෙක් දාලා ඒයන්තරය අවශ්‍ය විදියට මේ කල තියෙනෙ. ඇැෙම ප්‍ර්නක් නැතුව ඒ පාච්ච කරන්න පුළුවන්ොළ ඒවි දේර තමයි මේ යන්ත්‍ර තකාපද හතුරග තවත් තන්ත්‍ර හිප ඇතුවොට අතතේ තමුණ වාදබදර යෙ කියර මෙතර තියන නගුණ යන්තේ මේ නවගුණ යතේ ඕනම රටක න්න පොඩියක්ක නෙට්ට හෝවේවා ලංකාවී ොඩියට රු හතෙන් පල්ල හෝනම කෙනෙකටු අපල කාරි තත්වය තින ට මේ යන්ත්‍රේ දා ගැනීම හකි. හැකි අවතිනවා. ඒ මේ අන්තර අපි ගොඩක් දාන්න කලුම අරදෝසන්ධකාරයට කලුකුමමාර දෝසාන්ධකාරයට දාන්න මහතවෝ මේක තමයි ලංකාව එක්ම දරුපල්ල යන්ත්‍රය කියෙන යන්ත්‍රරේ. . කලුකුමාර දෝෂිට කිය යන්තරයක් නෑ. කලුකුමාර දෝසියට තියන්න ඕොම කෙනෙකුට දාන්න කලු නූලක් නම පොටක් අරගන ඒ ගැට නමයක් දාලා. ඒ නූල තමයි ඉනේ බඳන්න කියලා තියෙන්නේ. මේ අන්තරේ දපුුවන් මෙතන ඒ එකෙනගේ නමලියලා. ඒකෙනගේ ජීවිතයේ තියෙන දෝසාන්ධකාරය අයින් කරලා. දො එහම දීලද දෝෂය අන්ගුණනට පසේ මේ අතර තම යාගේ ජවිත තුරටික රැකනීම කරන්න. ඒක මේක රැකගන්න වගේ හැමදෑම ලගතියාගන්න අවශ්‍යාව නහ දස් විසයකයි උපරම ලගතියාගන්න ඕන ඉර පසේ තමට ආරක්ෂිත දැන මේක තියන්න පුලො ඒවිට මොකද මේ අන්තරයක් උස්තහමානෙන් හද්දිත් අපි යහන දාන්න ඕනේ මැනික්වර්ග පාශානවර්ග රත්්‍රං ්‍රරිද්ධි ඒ සියලුම දේවල් වාලම්පුර ඒ සෞග දියුණෝ ගේෙන දේවල් සියල්ලක්ම යහනට දියල තමයි මේ ජීවම් පටන් ගැනීම කරන්න දැකර මේ මජතිනතය වගේ අල තිරනම මැනිකෙමටම මෙත්‍රම තියෙනලේ ඕ ඉන් ප්‍රේක්ෂක හිතවතුන ඔය විදිහට තමයි මේ කටුතු කාරණා සිද්ධවෙනිති මොනතරක් අපූරුවට විවෘතව මේ කරණා සිද්ධ වෙනවාද. සමහරක් කලාට ඇතටම අපේ සමජප දකර තියෙනවා. සමහර පවුල්ලල එන්න කාන්තාාව උදදුපිය ඔොසෑහන්න මානසික පීඩවට පතලලායිව සාමිතුමා දරුපල් ග නිසා. මේ විවාහවෙලා අවුදු දායක් දොළහක් ගිහිෙල්ලා. බැයි දරුසම්පතක් නෑ සමරක්කට පතුමා කියෙනවා වගේ ගැන කලොකුමාර් දෝෂය. තිබිලා ඒ අයින්කරගත හරයට කටිුකාරණනා කරගත්තේ නතිනිසා වෙන්න පුළුවන්. දැන්ගන්නේ ඒ වගේ අරුුණු තවස්තලතිනව විරජ්සාමිට කෝල්ලිකට දෙන්න. අපේ ත්‍රේ සහන්නමේ දුරකතනන්කය දුරකතනන් ෙටමමුතුමක් ලබාදන්න වටස පස්සේ හැකමන්න. mounted තුක්ලබාද ල සබදධ කරගෙන කරපු කාරණාවන් ඔබට යිෂ්්‍ර සිද්ධ කරගන්න පුලුවන්කම තිෙනවා. ඒ කරණාවත් කියන ගමන් තමයි අපි අදට සමගන්න සූදානක් වෙන්නේ. තින් අද අපිතක් මේ කතා ාටක් වනට උතුමාට බොහොමක් විස්තුූති. ම් පහ පුරණන්න ශ්‍රී දැඩිබුන්ඩ මහාදේවාල අපි විරාජ සාමතුමන්ට. අය ොහෝවෙවා උතුමාට. අයිෝ. වගේ ට විෂ බෝ නික පර්ත්තනා කරනවා ගේෙල්ලන්න අතවසක අපි හම්බෝවෙම.